පින්වත්නි, ඇතුලාන්තය නිවා ගැනීම පිණිස අපිට ඍජු වැඩපිළිවෙලක් තිබුණාම එළියේ කොච්චර කැළඹුණත් ඒ ඍජු වැඩපිළිවෙල විසින් ඔබව පරිස්සම් කරනවා. අද තියෙන අරබුදය තමයි ඇතුලාන්තය සුවපත් කර ගැනීම පිණිස ඍජු වැඩපිළිවෙලක් නැතිකම. එතකොට ඇතුලාන්තය සමහර විට අරබුදේ වැටෙන්නේ මේ බාහිර ලෝකේ නිසා. මේ එළිය එක එක ගනුදෙනු නිසා අමාරු වැටෙනවා. එතකොට එහෙම අමාරු වැටෙන්නේ නැති විදියට මේ අවුරුදු 70ක් 75ක් උපරිම ආයු කාලයක් යන අපේ ජීවිතය අපි පවත්වා ගන්නට දක්ෂ වෙන්න ඕන. ඒ දක්ෂතාවය නැති වුණොත් ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා යාට රැකවරණයක් නැහැ. ඒකට තියෙන ප්‍රාථමිකම අවස්ථාව තමයි වර්තමානයේ තුල සිහිය පැවැත්වීමට හුරු කරගන්න එක. මේ වෙලාවේ ඉන්නවා. එතකොට මේ වෙලාව ඇතුලේ යම් ශ්‍රාවකයෙක් වාසය කරනකොට යාගේ අභ්‍යන්තරයේ අරුබුදේ වැටෙන්න තියෙන අවස්ථාව හරිම අඩුයි. ඒක ප්‍රාථමික අවස්ථාවක්. ඊට පස්සේ ඒ මට්ටම තමා තුල ස්ථාවර කරගන්න අපිට නොයෙක් විදියට අපේ ඥාණය දියුණු කරගන්න වෙනවා. එතකොට මේ ඥාණය දියුණු කරනකොට එක එක විදිහේ ප්‍රතිපත්තීන්ට අපිට එකතු වෙන්න වෙනවා. එම් ප්‍රතිපත්තීන්ට එකතු වෙනකොට යාව નિરાයාසයෙන් නිවෙනවා. එතකොට මේ නිවීම මේ ජීවිතයේ අත්දැකීමක් මිසක් මරණින් එහා පැත්තේ අත්දැකීමක් නෙමෙයි. ඒ අත්දැකීමේ ඉහළම මට්ටමට අපි කියනවා අරහත්ත්වය කියලා. අරහත්ත්වය. එතකොට අරහත්ත්වය කියලා කියන්නේ වර්තමාන මොහොතේ කෙලෙස් හැදෙන්නේ නැති විදියට ගනුදෙනු කරන එක විතරමයි. එතකොට අරහත්ත්වය කියන්නේ මේ ලකූ දහම් දැනුමක් තියෙන ත්‍රිපිටකයේම නිකන් කටපාඩම් කොහෙන් ඇහුවත් බණ කියන්න පුළුවන් එහෙම මට්ටමක් නෙමෙයි. රහතන් වහන්සේ නමක් දන්නේ නැති ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි උන්වහන්සේ දන්න බොහොම අයෝමය ශිල්පයක් තියෙනවා. මොකද්ද? වර්තමානයේ ගොඩනැගෙන ආරම්මණවල කෙලෙස් හදන්න නැතුව වර්තමාන මොහොත පාවිච්චි කරන්න දන්නවා. එතකොට මේ වර්තමාන මොහොත ඒ විදිහට පාවිච්චි කරනකොට කෙලෙස් හැදෙන්නේ නැත්නම් අනාගත භවයට අදාළ විපාක පිණිස කර්ම ගොඩනැගෙන එක නවතින්න පටන් ගන්නවා. එතකොට කර්මය කියන ක්ෂේත්‍රේ නැති වෙච්ච තැනක විඥානයේ පිහිටා ඉන්න පිලිසරණක් නැතුව විඥානේ නිවිල යනවා. එච්චරයි ඇත්තටම අවබෝධය. කියන්නේ ඒකට අදාළ එක එක ක්‍රම තියෙනවා. ඒකට ඇත්තටම මේ එදිනෙදා ගනුදෙනු කරන ජීවිතේ අපි අපේ වෘත්තිය වටිනාකම් ඊට පස්සේ අපේ එකිනෙකනා අතර ඇති වෙන මානස මේ මානව ගනුදෙනු ඒ හැම එකක් ඉදිරියේම අපි සම්සුන් වෙන්න ඕන. ඒ සම්සුන්කම ඉස්සරහා මේ සානුකම්පිත නිර්ණායක හොයන්න හොඳ නැහැ. දැන් අපි හැම වෙලාවකම මේ සානුකම්පිත නිර්ණායකයක් හොයා ගන්නවා. ඒක තමන්ගෙම හිතෙන් සාධාරණීකරණය කරගන්න. ඉතින් මම දැන් උදාහරණයක් විදිහට මම ඉතින් කේන්ති ගත්තේ මේ දරුවව නිවැරදි කරන්නනේ. මං කේන්ති ගත්තේ අසාධාරණ. ඒතකොට මෙහෙත් කට්ටිය කියයි යෝවෝ ඔයා බොහොම හොඳයි. ඔයා මේ ලෝකෙට සාධාරණයක් කරන්නනේ. ඔයා මෙහෙම වැඩ කරලා තියෙනි. ඒ නිසා ඔයාගේ දරුව ගැන හිතලානේ කියලා මෙහෙ සාධාරණීකරණය කරයි. මෙහි සමහර දැන් අපිතුමුකෝ අධිකරණයක් වුණත් සමහර සිද්ධි සාධාරණීකරණය කරනවා නම් එහෙම වුණාට මේ සානුකම්පිත නිර්ණායක මෙහි හොයන්න මෙපා. කවදාවත් හොයන්න යන්න එපා. ඒතර කෙනෙක් කියනකොට උඩ මේ අපේ යුතුයකම් වගකීම් වලට මොනවද මෙහි යුතුයකම් වගකීම් කරන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒවා ඉවර කරන්න පුළුවන් තැනක් නෙමෙයි. මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ දරුවා වෙනුවෙන් කරන්න. ඊට පස්සේ දරුවත් අත්හැරලා දාන්න පුළුවන් හිතක් හදාගත්ත කෙනෙක් ධර්මය අල්ල ගන්නවා විනා වෙන කෙනෙකුට මේ ධර්මී පීඨක් කරා යන්න බෑ. ඒකට භික්ෂුවක් වුණත් දක්ෂ නොවුන හැබැයි ඒ විදියට ප්‍රතිචාර දැක්වුවාම ලෝකෙත් නිවෙනවා. ලෝකෙත් ඒ විදියට ප්‍රතිචාර දැක්වුවාට පස්සේ අය ලෝකෙ වෙනස් කරන්න දෙයක්වත් නැහැ. ඒක ලෝක ධර්මතාවය. දැන් අපි ওই નિවැරදි කරන්න උත්සාහ කරාට මෙහි નિවැරදි වෙච්ච කෙනෙක් නැණි. මෙහි කවුරුවත් નિවැරදි වෙලා නැහැ. දැන් බලන්නකෝ ඕගොල්ලන් බලාපොරොත්තු වුණු විදියට ඕගොල්ලන්ට ලෝකේ નિවැරදි කරන්න බැරි වෙලා තියෙනවනේ. අඩුම ඔබටවත් નિවැරදි වෙන්න බැරි වෙලා තියෙනවනේ. ලෝකේ નિවැරදි කිරීම කෙසේ වෙතත් හැබැයි අර ඔබ ධර්මයේ ඇතුලේ ප්‍රතිචාර දක්වනකොට ලෝකයක් නිකම්ම නිවෙනවා. ඒක ලෝකෙත් ස්වභාවය. දවකට මට ලස්සන සිද්ධියක් මේ පහුගිය දා කිව්වා අපේ නායක හාමුදුරුව කෙනෙක්.
ඒ නායක හාමුදුරුවෝ කිව්වා මේ මම කාලයක් මේ මඩිහේ මහානායක හාමුදුරුවෝ ඇසුරු කළා. දැන් ඊයේ පහුගිය දවසක අපි මේ මාතර පැත්තේ විශේෂ අවස්ථාවකට සම්බන්ධ වෙන්න වඩිද්දී මං ගියපු වාහනේ මුන්නහන්සිට වැඩිය ඒ වෙලාවේ මට කියපු සිද්ධියක්. මම මඩිහේ මහානායක හාමුදුරුවෝ බොහොම කිට්ටුවෙන් ඇසුරු කළා. ඉතින් උන්වහන්සේ බොහොම සත්පුරුෂයි. මේ මඩිහේ මහානායක ස්වාමීන් වහන්සේ හරි ලස්සනයි එළියට ප්‍රතිචාර දක්වන විදිහ කියලා ඒ හාමුදුරුවෝ අත්දකපු ලස්සන සිද්ධියක් කිව්වා. එතකොට මේ මහානායක ස්වාමීන් වහන්සේ බොහොම කීර්තිමත් කෙනෙක්නේ. දවසක් මේ පොඩි හාමුදුරුවෝ ටිකක් එකතු වෙලා ඇතුලේ අර ඇඳට එහෙම තට්ටු කරගෙන සින්දු කියනවලු. ඒ කාමරේ ඇතුලේ මේ එක එක ඒවට තට්ටු කර කර මේ සින්දු කියනවලු. එතකොට මේ මඩිහේ මහානායක හාමුදුරු එතනට ඇවිල්ලා දැන් අද වගේ එකක් ඔය පිරිවෙන් සංස්ථාව ඇතුලේ මෙහෙම වුණා නම් ලොකු අර්බුදයක්. සමහරට ගුරුවරු ගෙනල්ලා මේ උන්නාන්සලා තියාගන්න බෑ. මේ අපේ ආයතනෙටත් මේක බලපෑමක්. ඒ නිසා මේ වහන්සේ මෙයාව අරගෙන යන්න කියලා ලොකු කාලගෝට්ටියක්. එතකොට මඩිහේ මහානායක හාමුදුරු එතනට ඇවිල්ලා කිව්වලු හොඳට හිනා වෙලා ඒක දිහා බලලා කිව්වලු ආ මේ සංග දැක්වීමක් නේද කියලා කිව්වලු. එච්චරයි. දැන් අර ඒකට කිට්ටුවෙන් යන වචනයක් තියෙන රඟ දැක්වීම කියලා. ආ මේ මෙතන සංග දැක්වීමක් නේ කියලා හිනා වුණාලු. එදා එතන හිටපු හාමුදුරුන් හිතනවලු අපේ මේ අපි මේ මොකද්ද කරේ කියලා. ආයි කවදාවත් ඒ ආරාමයේ වගේ අත්දැකීමක් උනේ නැහැ කියනවා. ඇයි ඒ බලන්නේ උන්වහන්සේගේ අභ්‍යන්තරේ කලඹ ගත්තෙත් නෑ. මේ උන්වහන්සේලා මොකද්ද මේ කරන්නේ කියලා උන්වහන්සේ තමන්ගේ ඇතුළ කලඹ ගන්න ගියෙත් නෑ. හැබැයි උන්වහන්සේ එතනට ඇවිල්ලා ටිකක් hina වෙලා කිව්වලු මේක මෙතන මේ සංඝ දැක්වීමක් නේද කියලා hina වෙලා යන්න ගියාලු. ආයි කවදාවත් ඒ ආරාමේ ඒ වගේ සිද්ධියක් උන්වහන්සේ වැඩ ඉන්නකම් ඒ කියන්නේ අර ඒ නායක අඳුර වැඩ ඉන්නකම් අත්දැකේ නෑ කියනවා. දැන් බලන්න ලෝකේ තමන් නොකැලඹුණු ස්වභාවයෙන් ලෝකයට ප්‍රතිචාර දක්වන ලෝකයේ තිබඳු ස්වභාවයක් තුල තමයි මතුවෙන්නේ. ඇත්තම ඕකම තමයි කියන්නේ අර යාදි සංවපතේ බී ජන්තාදි සංහරද. ඒක ලෝක ධර්මතාවයක්. නිවිච්ච කෙනෙක් විදියට ලෝකයට ප්‍රතිචාර දක්වනකොට ලෝකයක් නිවෙනවා. ඇවිලිච්ච කෙනෙක් විදියට ප්‍රතිචාර දක්වනකොට ලෝකයක් ඇවිලෙනවා. නමුත් අපි ඇවිලිච්ච විදියට ප්‍රතිචාර දක්වමින් ලෝකයේ නිවීම මත ගොඩනැගීවි කියලා බලාපොරොත්තු වෙනවා. කවදාවත් එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම ලෝකයක් අපට අත්දකින්න කවදාවත් ලැබෙන්නේ නැහැ. එතකොට දැන් මට ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මේ මඩිහේ මහානායක සානස කවදාවත් මං කේන්ති ගන්නවා දෙකලා නැහැ කිව්වා. මම බොහොම කේ උන්වහන්සේගේ වත්පිළිවෙට්ටි කරගෙන හිටපු මේ ස්වාමීන් වහන්සේ කියන්නේ. මේ ඒ වත්පිළිවෙට්ටික කරගෙන කාලයක් හිටපු සාමණේස්ස කියනවා මට මම කවදාවත් මඩිහේ මහානායක සාමණේස්ස කීంతి ගන්නවා දැකලා නැහැ. ඒත් මට එක සිද්ධියක් තියෙනවා කියලා උනා ලස්සන සිද්ධියක් කිව්වා. එක සිද්ධියක් තියෙනවා මේ මඩිහේ මහානායක ඒත් මට හිතා ගන්න බැ මේ කීంతి ගත්තද නැද්ද කියලා. එකම එක සිද්ධියයි එක මට තියෙන්නේ කිව්වා. මම මොකද්ද කියලා තරුණාසි කියනවා එක දවසක් මේ මොකක් හරි ඔය ඉතින් ඔය මහරගම ධර්මායතන කියන්නේ මා විශාල තැනක්නේ. එතන මොනවා හරි සංවිධානයක මොකක් හරි සංවිධානයක සමාජික මුදල් මෙන්න මේ නිශ්චිත ගාණක් නියම කරලා මේ මුදල ගෙවන්න ඕන කියලා කියද්දී ඒ විශාල පිරිස මැද මහානායක සානස් කියලා තියෙන එහෙම ඕන්නේ නැහැ. මේ අපිට එහෙම අවශ්‍ය නැහැනේ. කවුරු හරි කෙනෙක් කැමැත්තෙන් දෙනව නම් දුන්නාවේ නිශ්චිතව නියම කරන්න එපා කියලා කිව්වම මේ එතන දායක මහත්තයෙක් නැගිටලා කියලා තියෙනවා නෑ නෑ මහානායක හඳුරන එහෙම කරන්නවත් බෑ මෙන්න මෙහෙම මෙහෙම යාළගේ කතාව. එතකොට නවහනායක හරෝ ආයෙත් කියලා තිනවා නෑ එහෙම කරන්න එපා කියලා. එතකොට තව මිනිස්සෙක් නැගිටලා කියලා තිනවා නෑ නෑ මහානායක හඳුරන මේක අපි මෙහෙ විදියට කරත් තමයි මේ පැවැත්ම තියෙන්නේ වගේ කතාවක් කියද්දී අර මහානායක හඳුර එදා මුකුත් කියන්නේ නැතු නැගිටලා ගියා කියනවා. නිකං හරි හෙලවෙන සිද්ධියක් ඔච්චරයි කියන උන්වහන්සේගේ ජීවිත අත්දැකීමටම තිබ්බේ. එදා මේ මහානායක සානස් කතා නොකර එහෙම නැගිටලා කුටියට වැඩියා කියනවා.
ඒක තමයි කියනවා එදත් මේ ඒත් ඒ නායක ස්වාමීන් වහන්සේ කියනවා මට හිතාගන්න බෑ ඒත් මේ කේන්ති අරගෙනද නැත්නම් ඒ මිනිසුන්ට යමක් දන්වන්නද මොකද්ද කියලා හිතාගන්න බෑ. ඔච්චරමයි උන්වහන්සේට ඒ අප උපස්ථාන කරගෙන එහි ඉන්න කාලේ වෙච්ච අත්දැකීම කියනවා. ඒත් බලන්න කොච්චර නිවිලද මේ දැන් මේ බුද්ධ කාලයේ සම්සිද්ධි නෙමෙයි. එතකොට එහෙනම් මේ ඒ ඒ නිවීම හැදුනේ ධර්මය ඇතුලේ. එතකොට ඒ උන්වහන්සේගේ දක්ෂකම බලන්න බාහිර ලෝකයේ පදනම් කරගෙන අභ්‍යන්තරේ කැළඹෙන්නේ නැති විදියට වාසය කරන්න වග බලා ගන්න විදිය. එතකොට ඒ හැකියාව අපි හැම කෙනෙකුටම තියෙන්න ඕනේ. ඒවා මූලික தත්ත්වයේ දේවල්. ඒවා නැත්තම් ධර්මයේ ඉස්සරහට යන්න අමාරුයි. ඒවා නැති තැනක ධර්මයේ දියුණුවක් කරා යන්න පුළුවන් කමක් නැහැ. එනිසා මේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකව හැටියට අපි ක්‍රමානුකූලව ගුණධර්ම දියුණු කරගෙන ඉස්සරහට යන්න ඕන. ටිකෙන් ටික ගුණධර්ම දියුණු කරගෙන ඉදිරියට යන්න ඕන. එතකොට මේ ගුණධර්ම දියුණු කරගෙන යනකොට මේ යන ශ්‍රාවකයා තුළ ගොඩනැගෙන නිර්වාණගාමී සමීපකම තමයි විදර්ශනාව කියලා කියන්නේ. එතකොට ඒක නැත්තම් ධර්මයේ දියුණුවක් කරා මොකක්වත් කරන්න බෑ. එතකොට විදර්ශනාත්මක පරිච්ඡේදය කියන්නේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට ඉතාම වැදගත් කොටසයක්. විදර්ශනාත්මක පරිච්ඡේදය. අපි එතනට ටික ටික එකතු වෙන්න ඕන. එතකොට එකතු වෙනකොට මේ එතකොට දැන් අපි මූලික වශයෙන් අඳුනා ගන්න ඕනේ. ඒවා විස්තර කරන්නේ මම. මූලික වශයෙන් අපි අඳුන ගන්න ඕන මෙතන මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම පමණක් සිද්ධ වෙනවා කියන හැඟීම අදහස තියෙන්න ඕනේ. ඒවා සම්බන්ධ අපි ගොඩාක් දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ මේ රූපය සම්බන්ධව අපි හොඳට යථාර්ථ අවබෝධයක් හදාගෙන මේ රූපයේ ස්වභාවය, මේ රූපය හැදිලා තියෙන විදිය, මේ රූපය පවතින විදිය, මේ රූපය හටගත්ත විදිය, මේ රූපේ නැසිලා වෙනසිලා යන විදිය, මෙන්න මේ විදියට මේ ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ රූපේ දිහාම බලාගෙන යථාර්ථවාදී කියවීමකට එන්න ඕන. එතකොට මේ යථාර්ථවාදී කියවීම ඇතුලේ ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඕන තව දෙයකට අර මේ රූපේ ක්‍රියාත්මක වෙන්නේ නාම ධර්ම ඇසුරේ කියලා හඳුන ගන්න ඕන. එතකොට මේ මම වැඩ කරනවා, මම කතා කරනවා, මම හැසිරෙනවා කියන එක ASCII සිද්ධ වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි හුදු නාම රූප ධර්ම ටිකක් කියන වැටහීම අපිට තියෙන්න ඕන. එතකොට මේ වැටහීම තිබ්බාට පස්සේ ඒ විදිහට වටහා ගන්න තැනකත් ගැඹුරු විදර්ශනාවක් තියෙන්න ඕනේ. ඒකට අපි කියනවා පින්වත්නි පටිපදා විදර්ශනාව කියලා. ඒකට කියනවා ප්‍රතිපදා විදර්ශනාව කියලා. ඊටාම සිවුම්ම සිවුම්ම හිත විදර්ශනා කරගන්න හැකියාව. ඉස්සලම ඔන්න දැන් අපි නිකන් අදහස් තුනක් කියව මොකද්ද? හොඳට ඕගොල්ලන්ගේ රූපේ කතාව කියව ගන්න ඕන. ඊට පස්සේ රූපේ හැදිච්ච විදිය, රූපය හට ගන්න විදිය, රූපේ පවතින විදිය, රූපේ නැසිලා වෙනසිලා යන විදිය, මෙන්න මේවා පිළිබඳ පරිචයක් තියෙන්න ඕන. ඒත් එක්කම ඊළඟට තියෙන්න ඕන යාට මේ රූපේ ඇසුරු කරන්නේ නාම ධර්ම ටික මේ ඒ කියන්නේ අඩුම මේ ආතක් හොල්ලව ගන්නවත් බෑ. අත හොලවන්න අදහස නැත්තම් හිතේ ඒ වගේම කතා කරන්න බෑ. ඒ කතාවට අදාළ හිත ඇතුළේ විතර්ක ਵਿਚාර වැඩ කරන්නේ නැත්නම් එතකොට මම මේ ධර්මදේශනාව කරනකොටම මම මේ අත්පා හසුරුවන්නේ ඒකට අදාළව මගේ සිත තුළ නාම ධර්ම නිපද වෙනවා. මේ අත හකුලනකොට දිගා ඒ වේගින් වේගින් හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට මේ අතක් උස ගන්න බෑ. මේ අත මේ විදිහට වැඩ කරන්නේ මගේ සිතින් නාම ධර්ම සිතින් නාම ධර්ම පහළ වෙලා ඒකට අනුව නාම රූප ධර්මයන් අතර අන්තර් සම්බන්ධතාවයේ හදන, ඒ කියන්නේ රූප චර්යාවට රූපේ හැසිරීමට තල්ලුව හදන්න තරම් හිත තුලින් චිත්ත කිරිය වායෝ ධාතුව කියලා එකක් නිපදුවේ නැත්නම් වායෝ ධාතුවෙන් තමයි මේ අතපය හසුරවන්නේ, මේ ඇඟ ඔක්කොම වැඩ කරන්නේ මේ ඇත්තටම වායෝ ධාතුවෙන්. වායෝ ධාතුවේ පැති කීපයක් තියෙනවා. ඒ වායෝ ධාතුවේ තත්ත්වයන් ටික තමයි අපි කතා කරනවා. උද්දංගම වායෝ ධාතු උඩට එන වායෝ ධාතුවක් ඇතුළේ ක්‍රියාත්මක වෙනවා. එතකොට උඩට එන වායෝ ධාතුවෙන් තමයි ඔය ඉක්කාව වමනී වගේ යන්නේ. අදෝගම වායෝ ධාතුව කියලා කියන්නේ පහළට තල්ලු කරන වායෝ ධාතුවක් තියෙනවා. ඒ කියන්නේ ආහාර පවා පහළට තල්ලු කරන්නේ අදෝගම වායෝ ධාතුව නිසා. මල මූත්‍රා පවා පහළට තල්ලු කරන්නේ අදෝගම වායෝ ධාතුව නිසා. කුච්චිසය වායෝ ධාතුව, කොට්ටාසය වායෝ ධාතුව කියලා තියෙනවා. බඩවැල් අතර හැසිරෙන වාතය සහ බඩවැල් වලින් පිටත හැසිරෙන වාතය කියලා. ඊට පස්සේ මේ අංගමංගානුසය වායෝ ධාතුව කියලා කියන්නේ එතන පින්වත් මේ අතපය හසුරවන්න වායෝ ධාතුවේ මැදිහත්
ඉවසීමක් තියෙනවා. හැබැයි වායෝ ධාතුවට, වායෝ ධාතුව නිපදවන්නේ සිතින්. නාම ධර්ම ටික පහළ වීමෙන් තමයි වායෝ ධාතුව නිපදවන්නේ. එතකොට මේ නාම රූප ධර්මයන්ගේ අන්තර් සම්බන්ධතාවය ඇති වෙන ඉතා ප්‍රධාන තැනක් තමයි චිත්ත කිරිය වායෝ ධාතුව කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් සිත තුළ නාම ධර්ම හට ගන්නකොට ඒකට අනුව රූප චර්යාව ගොඩනැගෙන්න නම් හිත තුළ විතර්ක විචාර ගොඩනැගෙනකොට, හැඟීම් ඇති වෙනකොට, සිතුවිලි හට ගන්නකොට, වේදනා විත තුළ හට ගන්නකොට, හිත තුළ සංඥා ගලනකොට, ඒවාට අනුව චිත්ත කිරිය වායෝ ධාතුව විසින් තමයි රූපේ ක්‍රියාත්මක වීමට තල්ලුව හදලා දෙන්නේ. එතකොට මේ නාම රූප ධර්ම අතර අන්තර් සම්බන්ධතාවයේ හදන ඉතා ප්‍රධාන මාධ්‍යය තමයි හිත තුළින් නිපදවන චිත්ත කිරිය වායෝ ධාතුව. චිත්තකිරිය වායෝ ධාතුවත් එක්ක රූපයත් යථා පරිදි වැඩ කරන්න ඕන. මොකද රූපේ ක්‍රියාකාරීත්වය රූපයත් හොඳට මනාව වැඩ කරන්නේ නැත්නම් හිතින් වායෝ ධාතුව නිපදවුවත් වැඩක් නැහැ. හිතින් වායෝ ධාතුව නිපදුවත් බරපතල විදිහට ස්නායු ආබාධයක් තියෙනවා නම් අත ඔසවන්න ඕන කියලා සිතින් සංඥාව තියෙනවා. අත ඔසවන්න ඕන කියන අදහස හිත ඇතුලේ තියෙනවා. නමුත් අත ඔසගන්න බෑ. සිතිනුත් චිත්තකිරිය වායෝ ධාතුවත් නිපදවනවා. නමුත් අත ඔසගන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් අපිට තේරෙනවා අර රූප ධර්මතාවෙත් යථා පරිදි ක්‍රියාත්මක වීමක් තියෙනවා. ඒ පොදුවේ ගත්තොත් නාම රූප ධර්මයන් අතර අන්තර් සම්බන්ධතාවයේ ප්‍රධාන නියෝජනයක් වුණාට මේ වායෝ ධාතුව. එතන වායෝ ධාතුව ප්‍රධාන නියෝජනයක් වුණාට පින්වත්නි පොදුවේ ගත්තොත් මේ නාම රූප ධර්ම ටිකක ක්‍රියාත්මක වීමක් පමණක් සිද්ධ වෙනවා. ඒක තමයි ලෝක ධර්මතාවය. එතකොට මේ නාම රූප ධර්මයන් අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනවා. එකිනෙකට යැපෙනවා. නාම රූප ධර්ම ටික අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනවා. එතකොට මේ නාම රූප ධර්ම ටික අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනකොට මේ නාම රූප ධර්මයන් අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙන තැනක කර්ම සකස් වීමට නම් විඥානේ ඍජු මැදිහත් වීමක් තියෙන්න ඕන. කර්ම සකස් වෙන එකම තමයි ලෝකයේ අර්බුදේ කියලා කියන්නේ. කර්ම හැදෙන එක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ බුද්ධ ශාසනය ඇතුලේ අපි මේ උත්සාහ කරන්නේ කර්ම හදන්න නැතුව ඉන්න. කර්මේ ඒකට අපි කියනවා කම්ම නිරෝධය කියලා. අපි කර්ම හදන්නේ නැත්නම් නැවත ප්‍රතිසන්දියක් කර අපි යන්නේ. අපි මේ උත්සාහ කරන්නේ මේ නාම රූප ධර්ම පහළ වෙච්ච තැනක නාම රූප ධර්ම ටික පහළ වෙනකොට මේ නාම රූප ධර්ම ටික පහළ වෙච්ච තැනක බාහිර ලෝකයක් නාම රූප ධර්ම ටිකත් එකට ගැට ගහන කමයිති විඥාණයට. ඒ ගැට ගහන එක තැන තමයි කර්ම සකස් වෙන මට්ටම. එතකොට මෙන්න මේ යථාර්ථ අවබෝධයේ නිසා නාම රූප ධර්ම ටික අතහැරලා දාලා අපිට අපේ ජීවිතය ගෙනියන්න පුළුවන් මට්ටම ආවොත් ඒක නිකම්ම පහළ වෙනවා නේ. කියන්නේ අපි ඒක උත්සාහ කරන්නේ මේ නිකම් වාඩි වෙලා ඉද්දිත් අපිට මේ කෙලෙස් හැදෙන්නේ නැති මට්ටමට තියෙනවා නම් අන්නේ මට්ටම තමයි ওই අරහත්ත්වය කියලා කියන්නේ. අරහත්ත්වය කියලා කියන්නේ. ඇයි දැන් මේ මට්ටම අරහත්ත්වය වෙන්නේ? මේ මට්ටමේදී කර්ම හැදෙන්නෙම නැහැ. කර්ම හැදෙන්නේ නැහැ. එතකොට කර්ම හැදෙන්නේ නැත්තම් නැවත රූප ස්වභාවයක් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. නැවත මේ බඳු රූප ස්වභාවයක්වත්, ඒ කියන්නේ කාම ධාතුවේවත්, රූප ධාතුවේවත්, අරූප ධාතුවේවත් විඥානය ආයි කොහෙවත් පිහිටන්නේ නැහැ. පිහිටන්නේ කර්ම විඥානේ විතරයි. ඒතර කර්ම විඥානයක් බවට මේක හැරෙන්න අර නාම රූප ධර්මයන් ටික නාම රූප ධර්ම ටිකක් පහළනවා. අපිට එතකොට තේරෙනවා මේ හැම හැසිරීමක් තුළම, හැම ක්‍රියාකාරීත්වයක් තුළම අපට පේනවා ටිකක් ගැඹුරින් කල්පනා කරගෙන යනකොට ওই නාම රූප පරිච්ඡේදක ඥානයේ සම්බන්ධව අපි දේශනා කරපු දේශනාවේ මහලා තියෙනවා නම් අපිට තේරෙනවා. ඉතින් මේක මෙතන මේ ග්‍රහණය කරගෙන අර්ථයක් දෙන්න ඕන මට්ටමකක් නෙමෙයි කියලා වැටහීමක් ඇති වෙනවා. ඒ වැටහීම ඇතුලේ යාට පුළුවන් ලෝකේ අත්හැරලා දාන්න. අර විඥානයේ යාගේ කෘත්‍ය කරන එක නවත්තනවා. ඇයි? අර නාම රූප ධර්ම ටිකක් පහළ වෙනවා. නාමයෙන් තොර රූපයක් වැඩ කරන්නෙත් නැහැ. රූපේ නැත්තම් නාම ධර්ම වලට කරන්න පුළුවන් හපංකමකුත් නැහැ. ඒකනේ අර සිතින් චිත්ත කිරිය වායු ධාතු නිපදවුවත් රූපේ යථා පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැති තැනක අපිට ඒ වැඩේ හරියට කෙරෙන්නේ නැහැ. අත උස්සන්න ඕන කියලා හිතින් සංඥාව නිකුත් වෙනවා. මත උස ගන්න බෑ. අත උස ගන්න බෑ. ඇයි? රූපේ යථා පරිදි ක්‍රියාත්මක වීමකුත් නැහැ. එතකොට මේ නාම රූප ධර්මයන්ගේ යථාර්ථවාදී ක්‍රියාත්මක වීමක් මෙතන සිද්ධ වෙනවා කියලා හඳුනාගෙන කර්ම හදන්න නැතුව ඉන්න විතරයි අපි මහන්සි වෙන්න ඕනේ. එතන මෙහෙම බලාන යද්දී බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන తত্ত্বය බොහොම මේ හොඳට කල්පනා කරගෙන යනකොට බොහොම සරලව වැටෙනවා. මොකද්ද? කර්ම හදන්නේ. අපි ආයේ කර්ම කෙරෙන්නේ, කර්ම කරන්නේ, සංකාරගත වෙන්නේ නැහැ. හිත විසංකාරගත කරගෙන පවත්වනවා. නමුත් අපේ හිත හැම වෙලාවකම සංස්කාරගතයි.
ඒ කියන්නේ වැඩ නොකලත් gedaraṭa vela hitiyat dharmāyatane yanu hita pavattwamin sanskāra gata vena kamak atīte anāgate yanu hæsirena kamak apata tiyeno. ඒ කියන්නේ මොකක් කවුරුත් හම්බෙන්න ඕනේ කතා බහ කරන්න ඕනේ ඔය තනියෙන් කල්පනා කර කර හිත තුල සංස්කාර හදන්න පුළුවන් මට්ටමක් අපිට තියෙනවා. ඒ කියන්නේ අපි ගොඩාක් දුර්වලයි. එතකොට ඒ මට්ටම අයින් කරගන්න තමයි අපේ ඒ ඔය මට්ටම ඔය හිත ධම්මායතන යනුව පවත්වමින් අර සංස්කාර ගත වෙන එක නවත්ත ගන්න තමයි අපි පින්වත්නි අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රතිපත්තියට එකතු වෙන එකේ ප්‍රධාන දේ තමයි හිත වඩනවා කියන එක. සමාහිත චිත්ත කියන එක හිත වඩනේ. හිත වඩනකොට මොකද වෙන්නේ? හිත වඩනකොට අපි හැම වෙලාවකම කරන්නේ වර්තමානයේ තුල හිත පවත්ව ගන්නවා. කර්ම හැදෙන්න දෙන්නේ නැහැ. කර්ම හැදෙන්න දෙන්නේ නැහැ. එතකොට එහෙම හිත පවත්වල ඒක හිත හුරු කරගෙන ගියාට පස්සේ ඒක નિરાයාසයෙන් උපදිනවා. අන්න ඒකට තමයි අරහත්ත්වය කියන්නේ. ආයි මහන්සි වෙන්නේ නැහැ මොකුත්. උවමනාවෙන් භාවනා කරන්නෙත් නැහැ. નિરાයාසයෙන් මේ හිත ඒ කියන්නේ වර්තමානයේ තුල හිත පවතිනවා. වර්තමානී හිත පවතිනකොට වර්තමානී හිත පවත්වන එක හැකියාව තමයි. නමුත් ඒක අනිවන නෙමෙයි. වර්තමානිය තුල හිත පවත්වමින් වර්තමානී නාම රූප ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වෙනවා කියන නිරෝධයට එකතු වීම තමයි අවබෝධය කියලා. ඒ නිරෝධයට එකතු වෙන්නේ නැත්නම් එහෙම වර්තමානී හිත පවත්වමින් කෙලෙස් හදන්නත් පුළුවන්. කියන අතීත අනුව හිත හැසිරෙන්නෙත් නැහැ, අනාගතය අනුව හිත හැසිරෙන්නෙත් නැහැ. වර්තමානයේ ඇතුළේ කෙලෙස් හදාගෙන එයා වර්තමානීය අභ්‍යන්තර වර්තමානයේ තුල හිත පවත්වගෙන යන්නේක බුදුදහමේ ප්‍රධාන ක්‍රමය. නමුත් වර්තමානයේ හිත පවත්වගෙන ගියත් පින්වත්නි එයාට වර්තමානයේ ආරම්මණවල වුණත් ඊටාම ස්වල්පව කෙලෙස් හැදෙන්න පුළුවන්. ඒවා මාසමට ඕලාරික කෙලෙසුත් නෙමෙයි. ඒ නිසා තමයි අපි මේ ඔය නාම රූප පරිච්ඡේදක ඥානෙ වගේ එකක් වටින්නේ. එතකොට අර ඔය පටිපදා විදර්ශනාව කියලා කියන්නේ එයා ඊට වඩාගෙන ගිහින් සියුම්ම වර්තමානයේ අරමුණු වලත් කෙලෙස් හැදෙන්න පුළුවන් නිසා එයා තමන්ගේම සිත පැත්තෙන් ගැඹුරින් විදර්ශනා කරන්න යනවා. ඒකට ඉස්සල්ලාම රූපේ විදර්ශනා කරන්න ඕන. එතකොට ඒක හරි සරලයි. රූපේ විදර්ශනා කරනවා මේක කරලා බලන්නකෝ මාසයක් විතර. එවින ඔය කරපු වැඩ ඔක්කොම නතර කරලා නිකන් මේ විදිහට කරලා බලන්නකෝ. ඇත්තටම වර්තමානයේ අරමුණු වල කෙලස් කැඩිලා යනවාද කියලා ඕගොල්ලන්ටම තේරෙයි. ඒක මේ වැඩ කරන අතර එදිනෙදා ගනුදෙනු කරද්දි කරන්න පුළුවන්. මේ අනේ අපිට වෙලාවක් නැහැ. මේ බොහොම කාර්ය බහුලයි අපි. අපිට මේ ඉගෙන ගන්න වැඩ, අපේ රැකී ආරක්ෂා වැඩ කීකි අපිට එහෙම අත්හරින්න බෑ. මේක සාමාන්‍යයෙන් විනාඩි 20ක් 25ක්වත් යටත් පිරිසෙන් විනාඩි 25ක්වත් මේ විදිහට කරලා බලන්න ස්ථිරයි. එයා බලාගෙන ඉද්දී ආව නිවෙන්නේ. එතකොට මේ නිවෙන එක පැත්තේ පැති පරිච්ඡේද තුනක් කතා කරන්න පුළුවන්. ඉස්සලම් හොතට රූපයේ තේරුම් ගන්න, බුදුරජාණන් වදාළ විදිහට තේරුම් ගන්න, බටහිර විද්‍යාව කියපු විදිහට තේරුම් ගන්න එපා. හේතුව තමයි බටහිර විද්‍යාත්මක සීමාවෙන් රූපය හඳුන්වන්නේ රූපයේ පවතින අර්බුදයේ කෙටි කාලින විසඳ ගැනීම පිණිස. එකන් මේ රූප ස්වභාවයේ අරුබුදේ වැටුනොත් ඒ අරුබුදේ වැටෙන එක සමනය කරගන්න කොහොමද අපි මොනවද කරන්න ඕන, මොන වගේ ඖෂධද දියුණු කරලා තියෙන්නේ, ඒවට මොන විදිහ ඖෂධද පාවිච්චි කරන්න ඕන වගේ උත්පත්තිය සහ මරණයේ තියෙන කාලය අතර රූපේ පවත්වන්නේ කොහොමද කියන එක තමයි ඒගොල්ලෝ සාකච්ඡා කරන්නේ. උත්පත්තියත් මරණයත් දෙක අතර රූපේ කොහොමද බිඳෙන්නේ නැතුව පාවිච්චි කරන්නේ, මොනවද බිඳෙන මට්ටමට ආවහම විකල්ප ක්‍රම කියන එකට කතා කරන්නේ. එතකොට ඒගොල්ලෝ රූපය හඳුනාගෙන තියෙන්නේම උත්පත්තිය සහ මරණයේ අද්දකීම් දෙක ඇතුළේ විතරයි. අපි රූපය හඳුනගන්නේ උත්පත්තිය සහ මරණයේ අන්තර් කාලයේ ඇතුළේ නෙමෙයි. අපි අදහස් කරන්නේ මේ සාංසාරිකව ඉපදෙමින් මැරිමින් පවතින පුද්ගලයා තුළ රූප ස්වභාවය මත විඥානය පිහිටලා තියෙනවා. කර්ම විඥානය පිහිටලා තියෙන තාක්කල් රූපේ පවතිනවා. කර්ම විඥානයේ නිරුද්ධ වීම, කර්ම විඥානයේ පිට වුණොත් රූපේ කඩා වැටෙනවා. කර්ම විඥානයේ තියෙන තාක්කල් රූපේ පැවැත්ම පිණිස ආහාරයේ බලපානවා. ඍතුවත් එක්කම මේ සම්භවයේ අම්මා තාත්තගෙන් වෙලා තියෙනවා. කර්ම විඥානයේ පිහිටපු මේ රූප ස්වභාවයේ විස්තර කරගන්නකොට නාම රූප ධර්ම ටිකක්, මේ නාම රූප ධර්ම ටික තුල මේ විඥානයේ විසින් නාම රූප ධර්ම ටික පහළ වෙනකොට ඒ පහළ වෙච්ච තැනක බාහිර ලෝකේ වටිනාකමක් පේන මට්ටමට නම් ඕගොල්ලන්ගේ හිත වැඩ කරන්නේ. බාහිර ලෝකේ වටිනාකමක් පේන එකම, ඒ කියන්නේ එළියේ රූපේ වටිනාකමක් පේන එකම තමයි කාමෝපාදානයි කියලා කියන්නේ. වෙන එකක් නෙමෙයි.
හරි ලේසි කාම් දැන් උපාදානේන කාමෝපාදාන දිට්ඨි උපාදාන සීලබ්බත උපාදාන අත්තවාද උපාදාන කියන උපාදානේ නිසා භවය හැදෙනවා භවය නිසා ජාතිය ජාති නිසා ජරා මරණ කියලා කියන්නේ ඔය කාමෝපාදාන කියලා කියන්නේම නාම රූප ධර්ම ටික පහළ වෙච්ච ගමන් ඕගොල්ලන්ට එළියේ ලෝකේ බලන්න හිතෙනවා නං හිතින් මෙනවා නම් එළියේ ලෝකේ නාම රූප ධර්ම ටිකක් පහළ වෙනකොට ඒ නාම රූප ධර්ම ටික පහළ වෙච්ච එක තුල එළියේ ලෝකේ වටිනාකමක් පේනවා නම් පරිබාහිර ලෝකේ වටිනාකමක් පේනවා නම් අන්නේ වටිනාකම පේන කමට අපි කියනවා කාමෝපාදානය කියලා. වටිනාකමක් පෙනිච්ච තැනක ඒ වටිනාකම හම්බ වෙච්ච දේ වෙනුවෙන් ඕගොල්ලන්ට වැඩ කරන්න හිතෙනවා නම් ඒකට අපි කියනවා උපාදාන පත්‍ය භවෝ කියලා. භව වැඩ කරන්නත් හිතෙනවා. වැඩ කරනකොට වැඩ කරන කම නිසාම ඒ වැඩ කරන එක මත ගොඩ නැගෙන ශක්තිය නැවත නැවත උපතක් හදලා දෙන්න තරම් ඒක හැකියාවක් සහිතයි දක්ෂතා සහිතයි. එතකොට ඒක දක්ෂතාවයක් කියලා කියන්නේ වැරදි අර්ථයෙන් නෙමේ. ඒ දක්ෂතාවයේ මත පින්වත්නි එක්ක නිරේ එක්ක ප්‍රේත ලෝකේ එක්ක මනුස්ස ලෝකේ එක අපිට හිතා ගන්න බෑ කොහෙද කියලා. අන්න ඒක තමයි අපි අවදානම. අපි දන්නේ කොහෙද කියලා. එතකොට මෙන්න මේ අවධානයේ මේ මුදවලා ඔබව සම්පූර්ණයෙන් සම්සුන් කරලා උපසමයකට එකතු කරලා උපාදානේ හදන් නැතුව ඉන්න මට්ටම උපාදානේ තමයි අර වර්තමානයේ අරමුණේ හැදෙන කෙලෙසය. මොකද්ද කෙලෙසේ? උපාදානේ. මොකද්ද උපාදානේ? උපාදානේ කියන්නේ අර ඕගොල්ලන්ට නාම රූප ධර්ම ටිකක් පහළ වෙනකොටම ඒ නාම රූප ධර්ම ටික පහළ වෙන්නේ තමන්ගේ නාම රූප ධර්ම ටිකක් තමයි මොන්න ලෝකේ අත්දැකීමක් එක්ක උනත් එකතු වෙනකොට පේන්නේ. ඒ සිද්ධ වෙන්නේ නාම රූප ධර්ම ටික පහළ වෙච්ච ගමන් ඕගොල්ලන් ලෝකේ එළිය බලන්න හිතෙනවා නං. එළිය බලන්න හිතෙනවා නං. අන්නේ හිතෙන කමම තමයි උපාදානේ කියලා කියන්නේ. ඒකට අපි කාමෝපාදානේ කියලා කියනවා. ඒ කාමෝපාදානයේ පවතින තැනක පින්වත්නි මේ යම් වෙලාවක කාමෝපාදානයේ පවතින තැනදී මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා කාමෝපාදානයේ තමයි කෙලෙසය. ඒ කෙලෙසයේ මත පිහිටා වැඩ කරන කම තුල කර්ම සකස් වෙනවා. ඒක විපාකයක් විදිහට තමයි ආයෙත් ඕගොල්ලන්ට ඔය නිරයේ තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ උපදින්න සිද්ධ වෙලා තියෙන්නේ. අන්න ඔය ප්‍රශ්නේ විසඳ ගන්න ඕන නිසා තමයි නාම රූප ධර්මයන් පිළිබඳව පුද්ගලයා තුල පරිචයක් අවශ්‍ය වෙන්නේ. නාම රූප ධර්මය. ඒතුර නාම රූප ධර්මයන් පිළිබඳ පරිචයක් හදා ගන්නකොට ඕගොල්ලෝ ඉස්සෙල්ලම හඳුනගන්න ඕගොල්ලන්ගේ රූපය ගැන. එතකොට දැන් බටහිර විද්‍යාත්මක කතාව නෙමෙයි මොකද්ද බුදුරජාණන්ස රූපේ කියලා කිව්වේ. එතකොට රූපේ කියලා කියපු එක ඇතුලේ මොනවද තියෙන්නේ? එතකොට මේ ඇතුලේ තියෙන தত্ত্বය ග්‍රහණය කරගන්න පුළුවන් දෙයක්ද ග්‍රහණය කරගන්න බැරි දෙයක්ද? අන්න එහෙම අර බුදුරජාණන්ස වදාළ දැන් රූපේ ගත්තොත් රූපේ බුදුදහම ප්‍රධාන වශයෙන් බෙදන්නේ සතර මහා ධාතුවකට. එතකොට සතර මහා ධාතුයින් උපන් උපාදාය රූප 24ක් තියෙනවා. ඕගොල්ලෝ පාවිච්චි කරන රූපේ ස්වභාවය. එතකොට උපාදාය රූපය කියලා කියන්නේ ඒ උපාදාය රූපය කියලා කියන්නේ සතර මහා ධාතු ඇසුරේ පවතින දෙයක්. ඒ ඇසුරේ පවතින දේ අපි දන්නේ නැති කම නිසා ඒ උපාදාය රූපයේ මම උපාදාය රූපයේ මගේ උපාදාය රූපයේ මගේ ආත්මය කියලා එහෙම අල්ල ගන්න කමක් තියෙනවා. නමුත් ඒක එහෙම අල්ලන්න බෑ ඇත්තටම. අල්ලන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා. දැන් වතුරෙන් මූණ බලනකොට දැන් කණ්ණාඩියෙන් මූණ බලනකොට ඕගොල්ලන්ට කණ්ණාඩියේ මූණ පෙනුනට කණ්ණාඩියේ පැත්තට අත දික්කලොත් ඔයගලන්ට මූණ අහුවෙන්නේ නැහැ කණ්ණාඩිය අහුවෙන්නේ. අනේ වගේ ඔය මම මගේ ආත්මය කියලා හිතාගෙන ඉන්න මට්ටම තුල උපාදාය රූපේ පැත්තට අත දික්කලොත් එහෙම අහුවෙන්නේ සතර මහා ධාතුව. සතර මහා ධාතුව තමයි අහුවෙන්නේ. කණ්ණාඩියේ මූණ බලලා කණ්ණාඩියෙන් මූණ බලාගෙන ඉන්න මිනිස්සෙකුට කණ්ණාඩිය ඉස්සරහට ගින් hina වෙලා කණ්ණාඩිය පැත්තට අත දික්කලොත් කණ්ණාඩිය අහුවෙනවා මිසක් මූණක් අහුවෙන්නේ නැහැ. ඒතර අන්න ඒ වගේ ඕගොල්ලෝ හිතාගෙන ඉන්න මට්ටම තුල මේ රූපේ මම මේ රූපේ මගේ මේ රූපේ මගේ ආත්මය කියලා හිතාගෙන මගේ රූපේ කියලා මගේ රූපේ පැත්තට අත දික්කලොත් එහෙම අහුවෙන්නේ අර මූලික ගැඹුරු යථාර්ථවාදී අවබෝධයේ පැත්තෙන් බලනකොට අහුවෙන්නේ මගේ රූපේ නෙමේ සතර මහා ධාතුව. සතර එතකොට මේ සතර රූපේ කතාව තමයි සතර මහා ධාතු ඒවා නිසා උපන් උපාදාය රූප 24ක් තියෙනවා. එතකොට ඔන්න ඕකට තමයි ඔය මගේ රූපය මේ රූපේ මම ওই විදියට ওই රූපේ නඩත්තු කරන්න ගොඩාක් වැඩ කරමින් ඉන්නේ. ওই රූපේ ඔගොල්ලෝ නඩත්තු කරලා ওই රූපේ ඔගොල්ලන්ගේ වසඟේ හදාගන්න උත්සාහ කරලා තමයි මේ ඔක්කොම කරන්නේ. මේ රූපේ Tamanගේ වසඟේ පවත්වා ගැනීම පිණිස තමයි මේ ඔක්කොම වැඩ කරන්නේ. නමුත් එක මිනිස්සෙක්වත් මේ රූපේ Tamanගේ වසඟේ තියාගත්ත කෙනෙක් නැහැ.
කවුරුවත් තියාගෙන නැහැ. ඒ කියන්නේ මේක මට ඕන විදියට මගේ වසඟේ තියාගන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙන්න ඕන අඩුම අවුරුදු 85ක්වත් මේ රූපේ තියාගන්න. එහෙමවත් බෑ. ඒතර යන්නේ මේ මහ දුරුවල තැනක අපි ඉන්නේ. ඒතර මේ දුරුවල තැනක ඉඳගෙන ඕගොල්ලෝ අදත් හිතනවා මේක මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපි කොච්චර දුරුවලයිද? අපි කොච්චර මෝඩයිද? ඒතර දැන් අදත් හිතනවා මේ කියන්නේ මේ මේ රූපේ දවස් දෙකක් පවත්ව ගන්න පව. ඒ කියන්නේ මේකට කොච්චර වටිනාකමක් දීලා තියනවද කියනවා නම් මේ රූපේ දවස් දෙක තුනක් පවත්ව ගන්න ඕගොල්ලෝ ඕනනම් ලක්ෂ ගාණක් වුණත් වියදම් කරන්න ලෑස්ති. දැන් කවුරුරි කිව්වොත් ඔයාලට මාස 3යි තියෙන්නේ මේ වගේ මහා බරපතල අවදානම් තත්ත්වයක් වගේ ඇතුලේ තියෙනවා. මෙන්න මෙහෙම බරපතල තත්ත්වයක් ඇතුලේ උඩුදුවලා තියෙනවා. ඔයාට තව මාස 3යි තියෙන්නේ, අපිට කරන්න දෙයක් නැහැ. ඔයා කොහෙ ගෙනිච්චත් මෙච්චරයි කියලා කිව්වොත් ඒ මාස 3ත් ඔයාට තියා ඔයාව තියාගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ මේ එන්නත මේ මාස 3ේ දවස් දෙකෙන් දෙකට එන්නත් කළොත් විතරයි කියලා කිව්වොත් ඕගොල්ලෝ මේ මාස 3 ඇතුලේ ඕගොල්ලන්ගේ රූපේ පවත්ව ගන්න ඕගොල්ලෝ තීට සේසතම හරි වියදම් කරන්න ලෑස්ති. අමරණීයත්වයක් වෙනුවෙන් නෙමෙයි තුන් මාසයක් වෙනුවෙන්. එතකොට යා ඒ රූපේ අත්හැරලා දාන්න ලෑස්ති නැහැ. කියන්නේ යාට යථාර්ථවාදී අවබෝධයක් ඇත්තෙම නැහැ. ඇත්තෙම නැහැ. මට ඒක කොරියාවේ ගිහින් ආපු තරුණයෙක් කිව්වා. ඒ තරුණයා මේ ඒ තරුණයා බොහොම සංවේදී සිද්ධියකට මුහුණ දුන්නා කියලා කිව්වා. මේ යාගේ තාත්තා බරපතල වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළුණා. ඉතින් අපේ තාත්තා මේ අන්තිමටම එයාට ප්‍රතිකාර කරලා කරලා මේ බොහොම ඒක උත්සන්නම තත්වයට ආවට පස්සේ අර ලේ පිරිසුදු කරන යන්ත්‍රයට යාව සවි කරලා යාව ඒක ඒක ඊටාම වේගෙන් වේගෙන් කාලේ බොහොම කිට්ටු වුණාම ඊට පස්සේ යා මේ එයාගේ මිය යාමට දවස් දෙකකට කලින් තාත්තා මගේ අත අල්ලගෙන කෑ ගහලා අඬලා කිව්වා අනේ මට මැරෙන්න බෑ මාව කොහොම හරි බේරගන්න කියලා. එතකොට මම ඒ කියන්නේ යා ගාක් දැන් මම ඒක කොච්චර කා එතකොට යා අවුරුදු 6-7ක ඉඳලා ඒ தත්වෙට මුණ දීලා ඒ තරුණයා කොරියාවේ ඉඳලා මෙහිට හම්බ කරන මුදල් එවේව ඒ තාත්තව ගොඩාක් පරිස්සම් කරගන්න උත්සාහ කරලා තියෙනවා. අන්තිමට මෙයා ලංකාවට ආපු වෙලාවක තමයි තාත්තා මිය යන්නේ. ඒ යාට මේක හරි සංවේදී සිද්ධියක් ඒක ඒ දරුවට. එතකොට දැන් යාව එයා හිතනවා තාත්තව තියාගන්න බැරි වුණා නේද කියන අදහස යාට තිබේ. තාත්තා අත අල්ලගෙන කෑ ගහලා අඬලා කිව්වලු අනේ මාව ජීවත් කරවන්න කියලා. ඒ කියන්නේ යා රූපේ අත්තරින්න ලෑස්ති නෑ. ඒ කියන්නේ යාට රූපේ, ඒ කියන්නේ මේ බුදු රූපේ කියන්නේ යථාර්ථවාදී අවබෝධයක් නෙදී. අවබෝධයක් නැති වුණත් අවබෝධයක් තිබ්බත් අතහැරෙනවා තමයි. නමුත් ස්ථීරව යා දුගති යනවා. අන්න ඒක තමයි අවදානම. ධර්මයෙන් බැලුවාම විතරයි තේරෙන්නේ ඇයි මුලාවිච්ච සිහියක් තියෙන්නේ. උපට්ඨිත සති සිහිය පීටවා ගන්නවා කියන්නේ කායानुපස්සනම ඇතුලේ ඉන්නවා කියන එක. එතකොට මේ කාය පිළිබඳ යථාර්ථවාදී සිහියක් තියෙනවා කියන එක. දැන් එහෙම එකක් යාට නැහැ. එහෙම යථාර්ථවාදී සිහියක් නැහැ. යථාර්ථවාදී සිහියක් නැතුව මැරුණත් ඉතින් මොකද කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඒ මුට්ටස් සතිය එකට කියන්නේ සී මුලාවෙච්ච සිහිය. ඒ මුලාවෙච්ච සිහියකින් මිය ගියොත් මොන්න දේවල් කරත් සුගතිය යන්නේ නැහැ. මුලාවෙච්ච සිහියක් නම් තියෙන භික්ෂුවක් වුණත් ඒ භික්ෂුව අමාරු වැටෙනවාමයි. මොකද ප්‍රතිසන්දිය ගෙනත් දෙන්නකොට ඒ භික්ෂුවගේ සිහිය මුලා වෙලා ගිහියෙක් ගෙනන් එයාගේ සිහිය මුලා වෙලා. එතකොට මුලා වෙච්ච සිහියක් ඇතුලේ අපි කාටවත් පිහිටක් නැහැ. ඒ නිසා තමයි අර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හැම වෙලාවකම සිහිමත් කරන්න ධර්මයේ උත්සාහ කරන්නේ. සිහිමත් වෙනවා කියන්නේ මොකද? මේ යථාර්ථවාදී කතාව තේරුම් අරන් ජීවත් වෙනවා. මොකද යථාර්ථවාදී කතාව මේ යථාර්ථවාදී කතාව තමයි කණ්ණාඩියේ මූණ බැලුවට කණ්ණාඩියේ පැත්තට අත දික්කලාට කණ්ණාඩියට මූණ අයිති නැහැ. කණ්ණාඩියේ පැත්තට අත දික්කලොත් මූණ නිමිය හුවිනේ කණ්ණාඩිය. කණ්ණාඩිය තම වතුරෙන් මූණ බලලා වතුර පැත්තට අත දික්කලොත් එම් මූණ අහුවෙන්නේ වතුරයි අහුවෙන්නේ. ඒ වගේ මම මේ මගේ රූපේ කියලා හිතාගෙන ඉන්න රූපේ පැත්තට මම අත දික් කරනකොට මට අහුවෙන්නේ මගේ රූපේනෝ සතර මහා ධාතුවයි කියන ඥාණය. ඒක නුවණක් ඇත. ඒ ඥාණය තිබ්බොත් එයාට තියෙනවා කය පිළිබඳව එලඹ සිටි සිහියක් තියෙනවා. ඔන්නෝක තමයි අපි දිනු කරගන්න ඕන. ඒක හරි දක්ෂකමක්. ඒක කවුරුවත් හිතන්නේ නැහැ තමන්ව සුගතී ගිනියයි මේ වගේ එකක් කියලා. ලංකාවේ මිනිස්සු හිතාගන්නේ සුගතී ගිනියන්නේ මල් පූජාව කියලා. මල් පූජාවකට ඔබ සුගතී ගිනියන්න බෑ. පහන් පත්තු කළා කියලා ඔබ සුගතී ගිනියන්න බෑ. ඒක බුදුරජාණන්සේගේ ශ්‍රාවකෙක් සාසනය ඇතුළට එකතු කරන්න දරන එක්තරා උත්සාහයකදී අවශ්‍ය එක්තරා ආචාර ධර්මයක් මිසක් පහන් පත්තු කරන එක ඔබ සුගතී ගිනියන්නේ නැහැ. ඔබ සුගතී ගිනියන්නේ කය පිළිබඳ එළඹ සිටි සිහිය. එතකොට එළඹ සිටි සිහිය ඇතුලේ මගේ කය මගේ රූපය කියලා ගන්න දෙයක් නැහැ. මගේ රූපය කියලා රූපේ පැත්තට අත දික් කරනකොට මගේ රූපේනෝ සතර මහා ධාතුවයි යහුවෙන්නේ කියන ඥාණය පුංචි කාලේ ඉඳලම ළමයිගේ ඔළුවට අපි දාලා තිබ්බොත් එයා ආයේ පන්සල් ආවත් සුගතියේ නැතත් සුගතියේ. ඒ කියන්නේ අවම යහපත.
හැබැයි උපරිම යහපත එක තවදුරටත් දියුණු කරගෙන ගියොත් මොකද්ද තවදුරටත් දියුණු කරගෙන යනකොට රූපයේ පිළිබඳ එක්තරා යථාර්ථවාදී අවබෝධයක් තියෙනවා. එතකොට එයා බලනවා මේ උත්පත්තිය සහ මරණයේ දෙකෙන් පිළිසිඳින රූපේ කතාව මොකද්ද. උත්පත්තිය සහ මරණයේ දෙකෙන් පිළිසිඳින උත්පත්තියයි මරණයයි අතර මගේ රූපේ හැදිලා තියෙනවා. මේ රූපේ කතාව මොකද්ද? මේ රූපේ කතාව මම හයිඩින් ගන්න බැරි කම. ඒකට අනාත්මය කියලා අපි කියනවා. අනාත්මයට හේතු වෙන්නේ මොකද්ද? අනාත්මයට හේතු වෙන්නේ දුක. දුකට හේතු වෙන්නේ මොකද්ද? දුකට හේතු වෙන්නේ අනිත්‍යතාවය. ඒ කියන්නේ මේ රූපේ මට ඕන විදිහට පවත්වා ගන්න බැරි කම. වෙනස් වෙන ස්වභාවය. එතකොට මේ වෙනස් වෙන ස්වභාවයේ අනිත්‍යතාවයේ මත මේ රූපේ ඇසුරු කරගෙන මට දුකක්මයි හටගන්නේ. ඇයි? අනිත්‍ය වෙච්ච රූපයක් නিত্য නොවන සදාකාලික නොවන සනාත නොවන රූපයක් ඇසුරු කරන මට දුකට වඩා වැඩි යමක් හම්බෙන්නේ නැහැ. මොකද මේ රූපේ අනිත්‍ය වෙලා යනකොටම අර යථාර්ථවාදී අවබෝධය නැත්තම් මොකද යථාර්ථවාදී අවබෝධයේ රූපේ ඇසුරු එක වාක්‍යය ඔළුවේ තියෙන්න ඕන මන්ත්‍රයක් වගේ. මොකද්ද? රූපේ පැත්තට අත දික් කරනු මගේ රූපේ අහු ඔක මන්ත්‍රයක් වගේ ඔළුවේ තියාගන්න. අවබෝධයෙන් හැබැයි නිකන් කටපාඩම් කරලා වැඩක් නැහැ. රූපේ පැත්තට අත දික් කරනකොට මගේ රූපේ කියලා මගේ රූපේ අහු වෙන්නේ සතර මහා ධාතුව අහු වෙනවා. එතකොට මගේ රූපේ කියලා හිතාගෙන රූපේ කතාව මොකක්ද? සතර මහා ධාතුවෙන් උපන් උපාදාය රූප ටිකක්. එච්චරයි. ඒවට අපි කියන උපාදාය. සතර මහා ධාතුව ඇසුරේ පවතිනවා. එච්චරයි. සතර මහා ධාතුව පිහිට කරගෙන පවතිනවා. ඒ බඳු උපාදාය රූප ටිකක් මෙතන ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ඒ උපාදාය රූප කියන්නේ මේ ඒ උපාදාය රූප ටිකට තමයි මගේ රූපේ මම මගේ කී කී ඔය රූපේ නඩත්තු කරගෙන කොණ්ඩේ හදාගෙන ඔක්කොම කරගෙන ඉන්න හදාන්නේ. එතකොට ඒවා කලාට කමක් නැහැ. හැබැයි මේ යථාර්ථවාදී වාක්‍ය ඔළුවේ තියෙන්න ඕන. මොකද්ද? සතර මහා ධාතුව පැත්තට අත දික් කරනකොට සතර මහා ධාතුව අහුවෙනවා මිසක් මගේ රූපයක් මට අහුවෙන්නේ නැහැ. වතුරට අත මූණ දිහා බලාගෙන වතුර පැත්තට අත දික් කරනකොට වතුරේ මූණ පෙනුනට මූණ අල්ලන්න බෑ වතුර අහුවෙන්නේ. ඔන්න ඔය ඥාණය ස්ථීර ඥාණයක් විදියට තිබ්බොත් ඒ ඥාණය අපි පැල කරන්න ඕනේ ඇතුලේ. ඒක පැල වෙලා තිබ්බොත් රූපේ තුල යා සිහි මුලා වෙන්න තියෙන අවස්ථාව හරිම අඩුයි. එතකොට යාට තේරෙන්නේ රූපේ කෙබඳු ස්වභාවයකින්ද? එයාට වැටහෙන්නේ රූපේ පිළිබඳ වැටහෙන ප්‍රඥාවෙන්. ප්‍රඥාව වැටෙනවා කියන්නේ මොකද්ද? අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයේ ඇතුළේ රූපේ හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම රූපේ වැටෙනකොට එයාට නිවන් දකින්න ඕන නම් එයාට ඒකට අපි කියනවා පටිපදා විදර්ශනාව කියලා. පටිපදා මොකද්ද? පටිපදා විදර්ශනාව කියන්නේ පටිපදා විදර්ශනාව කියලා කියන්නේ උත්පත්තිය මරණයේ දෙක අතර බිඳෙන රූපයක් තියෙනවා. ඒ බිඳෙන රූපය අනිත්‍යයි. එබඳු රූපයක් දුක්ක්මයි හැමදාම ගෙනත් දෙන්නේ. එබඳු රූපයක් අනාත්මයිමයි. උත්පත්තිය මරණයේ දෙකෙන් පිළිසිඳෙන රූපය එයාට අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලන්න පුළුවන් නේද? අනිත්‍ය දුක ඒ කියන්නේ යාර ප්‍රඥාවෙන් බලන්න. අර අනිත්‍ය දුක අනාත්ම වශයෙන් උත් වැටෙන්නේ හිතටමනේ. අනිත්‍යයි කියලා හිතමනේ උපදින්නේ. දුකයි කියලා දුකයි දුකයි කියලා හිතක්මනේ උපදින්නේ. අනාත්මයි කියලා එයාට හිතක්නේ උපදින්නේ. අර අනිත්‍ය දුක අනාත්ම වශයෙන් දැකපු හිතත් ඒ බඳු ඒ හිතත් විදර්ශනා කරනවා. උත්පත්තිය මරණයේ දෙකෙන් බිඳෙන රූපයත් අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා උපදින්නෙත් හිතමයිනේ. හිතටනේ වැටහෙන්නේ. සිත ඒ කියන්නේ නාම ධර්ම ටිකක් විදියට අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා වැටහෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා වැටහෙන හිතක් තියෙනවනේ. ඒ හිතත් අනිත්‍යයි කියලා බලනවා. ඒකත් විදර්ශනා කරනවා. ඔන්න ඔය විදියට හිත 10ක් පිටිපස්සට විදර්ශනා කරගෙන යනකොට සියුම්ම පවතින කෙලෙස් ටික පවා කැඩිලා යනවා. ඒකට අපි කියනවා පටිපදා විදර්ශනාව කියලා. මොකද්ද? රූප දෙමලන රූපයෙන් පටන් අරගෙන මේ සිත විදර්ශනා කරලා සිත තුල කර්ම සකස් නොවන මට්ටමට සම්පූර්ණයෙන් කර්ම නිරෝධයේ පැත්තට එකතු වෙන විදිය. මොකද ඒ විදිය උත්පත්තිය මරණයේ දෙකෙන් බිඳෙන රූපයක් මට තියෙනවා. උත්පත්තිය මරණයේ දෙකෙන් බිඳෙන රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒක ප්‍රඥාවෙන් දකිනවා. අනිත්‍ය උත්පත්තිය මරණයේ දෙකෙන් රූපේ බිඳෙනවා කියන එක ඇතුළේ තියාගන්නවා ඥානය. මොකද්ද ඥානය? උත්පත්තිය මරණයේ දෙකෙන් බිඳෙන රූපයේ ස්වභාවය තමයි සතර මහා ධාතුව තියෙනවා. එකින් උපන් උපාදාය රූපයක් මම මගේ මගේ ආත්මය කියලා හිතාගෙන ඉනවා. ඒ හිතාගෙන ඉන්න තාක්කල් සංසාරේ යනවා. ඒක තමයි මූලික ඥානය. හරි. එහෙනම් මොකද්ද මේ தත්ත්වේ බලන්න? මේක බලන්න ප්‍රඥාවේ. ඒක ඥානයක්. ඥානීමේ එක්තරා සීමාවක් ප්‍රඥාව. ප්‍රඥාව. එතකොට ප්‍රඥාවෙන් මොකද්ද බලන්න? ප්‍රඥාව කියනකොට ඔළුවට ගන්න හැම වෙලාවකම ධර්මයේ ප්‍රඥාව කියලා පෙන්නනවා. ඒ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලන්න කියන එක. ප්‍රඥාව ප්‍රඥාවන්ත වෙන්න කියලා කියන්නේ ඒකයි. අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලන්න. ඕක තමයි ධර්මයේ අප්‍රමාදය කියලා කියන්නේ. ධර්මයේ හැම වෙලාවකම මහණෙනි අප්‍රමාදී වෙන්න කියනවා නේද? ඒ කියන්නේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලන්න කියන එක.
අනේ ඔය අප්‍රමාදෝ අමත පදං කියලා කියන්නේ මහණින්න අප්‍රමාදයේ තමයි අමෘත පදේ කියලා කියන්නේ අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලන එක තමයි නිර්වාණී කතාව කියන එක තමයි ඒකේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අන්තිම වශයෙන් කිව්වා මහණෙනි අප්‍රමාදේන සම්පාදේත කියලා. අප්‍රමාදේන සම්පාදේත කිව්ව මහණෙනි අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලන එක අතාරින්න එපා කියන එක. ඒ කියන්නේ ඒක තමයි බුදුදහමේ කේන්ද්‍රගත කතාව. ඒ විදිහට බලන්නේ නැත්නම් මට තේරෙන්නේ නැහැ බුද්ධ ශ්‍රාවකෙක් කොහෙද එහෙම ඉන්නේ කියලා. බුදුරජාණන්සේගේ ශ්‍රාවක භාවයක් නැහැ. ඒ කියන්නේ අනිත්‍ය දුක අනාත්ම වශයෙන් විමසන් නැත්නම් එතන බුදුරජාණන්සේගේ ශ්‍රාවක කමක් නැහැ. ඒ කියන්නේ ඒක තමයි බුදුදහමේ කේන්ද්‍රගත කතාව. ඒක කොහෙවත් නැහැ. ඒක සම්පූර්ණයෙන් සමහරට ලෝකේ හිතන්නේ ඒක ඉතා අසුභවාදී ඉතාම අප්‍රසන්න දෙයක් විදිහට නෑ. ඒක හරි ප්‍රබෝධමත් කතාවක්. ඒ යථාර්ථවාදී කතාව. ඉතින් අනිත්‍ය වෙලා යනකොට යාට කිසිම කඳුළු උපදින්නේ නෑ. ඇහැට කඳුළු උනන්නේ නෑ. අනාත්ම කියන්නේ Tamanට මේ රූපේ ගිලිහෙනකොට Tamanගේ දරුවව ගිලිහෙනකොට බාහිර ලෝකයක් ගිලිහිලා යනකොට එයාට කඳුළු උනන්නේ නෑ. ඉතින් කොච්චර හොඳ මට්ටමක්ද ඒක? ඉතාම දියුණු මට්ටම. එතකොට දැන් මේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලන එක ප්‍රඥාව. රූපේ සම්බන්ධ ඥානෙ මොකද්ද? සතර මහා ධාතුවේ ඇසුරේ පවතින උපාදාය රූප ටිකක් හටගෙන තියෙනවා. ඒක ඥානෙ. එතකොට මේ ඥානයේ උස්සේ ගොඩනගෙන ප්‍රඥාව මොකද්ද? අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් විමසන කම. එතකොට උත්පත්තිය සහ මරණය දෙකෙන් බිඳෙන රූපයක් තියෙනවා. ඒ බිඳෙන රූපේ අනිත්‍ය දුක්ඛ රූපේ කතාව තේරුම් ගත්තා. මොකද්ද සතර මහා ධාතු සහ උපන් උපාදාය රූප කතාව. ප්‍රඥාවේ සීමාව මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් රූපේ බලන කම. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් රූපේ බලනකොට උත්පත්තිය මරණය දෙකෙන් බිඳෙන මේ රූපය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි නම් නාම රූප ධර්මම් විදර්ශනා කරන්න ඕන කියනද? රූපය ගැන විතරනේ මෙයාට තියෙන්නේ. ඕන එතනම නාම ධර්ම විදර්ශනා කරන පැත්තට යොමු වෙනවා. මොකද්ද? උත්පත්තිය සහ මරණය දෙකෙන් බිඳෙන රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතක් නියුපදින්නේ. නාම ධර්ම ටිකක් ඇති වෙන්නේ හිතේ. අනිත්‍යයි කියන එක නාම ධර්මයක්. එතකොට අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා වැටහෙන ඒ හිතත් එතනම බිඳිලා යනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලපු ඒ හිතත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලපු හිතම අනිත්‍යයි. ඒ අනිත්‍යයි ඒ හිත අනිත්‍යයි කියලා වැටහෙන හිතක් තියෙනවනේ. ඒ හිතත් අනිත්‍යයි. ඒ අනිත්‍යයි කියලා වැටෙන සියුම් හිතක් තින් ඒකත් අනිත්‍යයි කියලා ওই විදියට පිටිපස්සට තමන්ගේම සිත අනිත්‍ය වශයෙන් දහතැනක ඒ අනිත්‍ය වශයෙන් දකින හිතත් අනිත්‍යයි. ඔන්න ওই විදියට බලාගෙන යනකොට සියුම්ම උපදින්න තියෙන කෙලෙස් ටික කැඩිලා යනවා. ওই කැඩිලා යන එකට කියනවා පටිපදා විදර්ශනාව කියලා. එතකොට එහෙම කුසල ඒක කරලා බලන්න හරියේ ඒක පුදුම දෙයක් පින්නත්නි. ඒක සමහර කෙනෙක් හිතන්නේ ඒක එතකොට යා රූපයෙන් පටන් අරගෙන නාම ධර්මත් විදර්ශනා කළා වෙනවා. ඇයි? අනිත්‍ය දුක අනාත්මයි කියලා රූපේ වැටහෙනකොට හිත පහළ වෙන්නේ. ඒ හිතත් අනිත්‍යයි දුකයි. ඒ හිතත් එතනම බිඳිලා යනවා. අනිත්‍යයි කියලා මට දැනෙන හිතත් එතනම බිඳිලා යනවා. එතකොට මේ විදර්ශනා කරන මෙතන සත්වයේක් පුද්ගලයෙක් නෑ. සංස්කාර සංස්කාරම ඉලක්ක කරගෙන විදර්ශනා කරනවා. ඔකට අපි කියන්නේ සංස්කාරයන් සංස්කාරම ඉලක්ක කරගෙන විදර්ශනා කරනවා. හිත තුල ගොඩනැගෙන අනිත්‍යයි කියලා සංස්කාරයක් සංකාරගත වෙනවා. ඒ සංස්කාර අනිත්‍යයි කියලා දැකපු හිත ඒ හිතින්ම විදර්ශනා කරනවා. ඒකත් අනිත්‍යයි. එතකොට ඒ අනිත්‍යයි කියලා ඒ වෙලාවේ ඒ හිත අනිත්‍යයි කියලා උපදිච්ච හිතත් අනිත්‍යයි කියලා බලනවා. ওই විදිහට පිටිපස්සට දහතැනකදී හිත බලනකොට පින්වත්නි සියුම්ම පවතින ඉතාම කුඩා කෙලෙස් පවා කැඩිලා යනවා. මේක කරලා බලන්න ඇත්තට මේකේ වෙනසක් තියෙනවාද කියලා. ඒ විදිහට යම් කෙනෙකුට විමස විමසා කල්පනා කරලා බලන්න පුළුවන්. හැබැයි ඔය කල්පනා කරන්න බෑ සමාධියෙන් උදව් අරගෙන නැත්තම්. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයේගේ ප්‍රධාන දේ එතකොට ওই විදිහට ඒ සිත අපිට විදර්ශනා කරගන්න බැරි නම් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විතරක් නම් බලන්නේ කවදාවත් අපිට නිවන් දකින්නත් බෑ. දැන් රූපේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කෙනෙක් කියන පුළුවන් නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක බුදුදහමේ ප්‍රධාන සන්දර්භයේ සාකච්ඡාව. ඉතින් ඒ ප්‍රධාන සාකච්ඡාව ඇතුලේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලනකොට හාඳුරෝනේ කෙලස් ටික කැඩිලා යනවනේ නේද කියලා අහන්න පුළුවන්. නෑ එහෙම කෙලස් කැඩිලා යන්නෙත් නෑ. ඒ අනිත්‍යයි දුකයි අනාත්මයි වශයෙන් රූපේ දකින්නකම හැකියාවක්. ඒ හැකියාව ඔබ සුගතියට අරගෙන යයි ඕනන. ඇයි මං කිව්වේ අර රූපේ තුල සීමුලා වෙලා නැත්තම් එයා සුගතිය යනවා කියලා? සුගතියයි. හැබැයි අපේ සුගතියත් එක්ක අපේ සාකච්ඡාව ලොකුවට තියාගන්නේ නැහැ. මොකද සුගතිය යන එක මහා පුදුම වැඩක් නෙමෙයි. සුගතිය යන්නේ ඉතන අමාරු නෑ. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න අයගේ පින හැම දුර්වල නෑ. සුගතිය යන්න අමාරු නෑ. හැබැයි අර සුගතියත් වෙනසිලා යනවා. පිනත් දුර්වල වෙලා යනවා. පිනේ විපාකයක් කඩා වැටෙනවා. එයා අර සිහි මුලා වෙච්ච මට්ටමක් නම් තියෙන්නේ. එහෙනම් අපිට තියෙන එකම පිහිට මෙතනමයි. එතකොට දැන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඔගොල්ලෝ රූපේ දිහා බැලුවට වැඩක් නෑ.
අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලනකම එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතුලේ විතරයි තියෙන්නේ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිත බලනකොට ඒ හිතත් අනිත්‍ය වශයෙන් බලනකම, අනිත්‍ය වශයෙන් බලපු හිතත් අනිත්‍ය වශයෙන් බලන, ඔය විදිහට පිටිපස්සට හිත 10ක් දක්වා පිටිපස්සට බලාගෙන බලාගෙන යන පටිපදා විදර්ශනාවට එන්නේ නැත්තම් ඕක ඔය විදර්ශනාවේ විදර්ශනාත්මක පැති හතරක් තියලා ඒකේ මේ කාලේ අපි වැඩියෙන් කතා කරන එක තමයි සුෂ්ක විදර්ශනාව කියන එක. මේ පටිපදා විදර්ශනාව කරලා බලන්න හරීම වටිනා දෙයක් ඒක. ඒ හිත 10 තැනකදී විදර්ශනා කරනවා. එතකොට අර 10 වෙනි සිත බලනකොට ඊටාම සියුම් සියුම් කෙලෙස් පවා කැඩෙන්න පටන් ගන්නවා. මේවා ඊටාම අද්දුටු ප්‍රත්‍යක්ෂ දේවල් විදියටයි ධර්මී පැහැදිලි වෙන්නේ. ඒව කරලා බලන්න ඇත්තටම කෙලෙස් කැඩෙනවද කියලා. එතකොට දැන් ඒ විදියට අනිත්‍යයි දුකයි අනාත්මයි වශයෙන් බලනකම ධර්මී වුණාට ඒ අනිත්‍යයි දුකයි අනාත්මයි වශයෙන් බලන හිත විදර්ශනා කරන්නේ නැත්නම් එයාට එතනින් එහාටත් දියුණුවක් කරා මගපල අවබෝධයක් කරා යන්න බෑ. මොකද බුද්ධ දේශනාවෙම තිනවා අදුක්කම සුඛං සන්තං බූරිපඤ්ඤේන දේශිතං. මහණෙනි යම් වෙලාවක ප්‍රඥාව ඇති ශ්‍රාවකෙක් විසින් ඒ කියන්නේ ධර්මී දියුණුවක් කරා යන්න කැමති ශ්‍රාවකෙක් විසින් බූරිපඤ්ඤේන දේශිතම් මහ ඒ කියන්නේ බූරිපඤ්ඤේන දේශිතම් කියලා ධර්මයේ තියෙන්නේ බූරිපඤ්ඤේන දේශිතම් කියලා මෙතන කතා කරන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ විසින් දේශන ලද කියන එක. අදුක්කම සුඛං සන්තං බුදුරජාණන් වහන්සේ ශාන්තයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක් තියනවාද? ඒ මොකද අර අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලලා හිත මැදහත් කරගන්න එක. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැකලා හිත මැදහත් කරගන්න එක බූරිපඤ්ඤේන දේශිතං. අපගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු එකක්. තංචපි අභිනන්දති නේව දුක්ඛං පමුඤ්ජති. මහණෙනි මේ විදිහට බැලුවත් නේව දුක්ඛං පමුඤ්ජති දුක කෙලවර වෙනවා කියලා මං කියන්නේ නැහැ කියනවා. ආහෙනම් අනිත්‍ය රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලලා බූරිපඤ්ඤේන දේශනා එක බුදුහරු දේශනා කරපුම එක. ඒක භාග්‍යතුන් වහන්සේම දේශනා කරපු එක. හැබැයි තංචාපි අභිනන්දති ඒ මට්ටම තුල විතරනම් එයා ඉන්නේ. ඒ මට්ටමට විතරයි නම් පැහැදිලා තියෙන්නේ. අනිත්‍යයි දුකයි අනාත්මයි වශයෙන් බලලා ඒ බලන කමට විතරක් නම් පැහැදිලා තියෙන්නේ. නේව දුක්ඛං පමුඤ්ජති නේව දුක්ඛං පමුඤ්ජති නේව කියන්නේ නැතාර්ථය. නේව දුක් මහණනි ඒත් මම දුක කෙලවර වෙනවා කියලා කියන්නේ. ඇයි? ඒ හිතත් විදර්ශනා. ඔන්න ඔය ටික අපිට අහුවෙච්ච නැති කෑල්ලා. ඒ හිතත් විදර්ශනා කරනවා. විදර්ශනා කරනවා කියන්නේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වටහා ගන්න කම දියුණුවක්. ඒක බුද්ධ ශාසනය ඇතුලේ ඉන්න ශ්‍රාවකෙ. බුද්ධ ශාසනය ඇතුලේ අපිට දියුණුවක් කරාන යන්න ඕන. ඒ දියුණුව මොකද්ද? මඟඵල අවබෝධය. ඒතර මඟඵල අවබෝධය කරා යන කෙනාට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් එයාගේ රූප ස්වභාවය විතරක් බලලා හරියන්නේ ඒක. හැබැයි එහෙම බලන්න කියපු එක බුදුහාරු දේශනා කරපු එක. බූරිපඤ්ඤේන දේශිතං තංචාපි අභිනන්දති. එයා මම මේ බුදුහාරු දේශනා කරපු එක ඇතුලේ ඉන්නවා කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විතරක් නම් බලන්නේ. නේව දුක්ඛං පමුඤ්ජති මහණිනී දුක කෙලවර වෙනවා කියලා මං කියන්නේ. ඇයි කියන්නේ නැත්තේ? දුක කෙලවර වෙනවා කියලා කියන්නේ නැත්තේ එයාට ඒ රූපේ අනිත්‍යයි දුකයි අනාත්මයි වශයෙන් වැටහෙනකොට හිතක් උපදින්නේ. ඒ හිතත් අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලනකොට ඒ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලපු හිතත් සංස්කාරම ඉලක්ක කරගෙන විදර්ශනා කරන්නේ නැත්තම් දුක කෙලවර වෙන්නේ නැහැ. අනේ ওই විදිහට දැන් 10 තැනක පිටිපස්සට ඒ හිත විදර්ශනා කරපු හිත ඒ හිත විදර්ශනා කරපු හිත ඔන්න ඔය විදිහට අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් හිතත් පිටිපස්සට 10 තැනකදී බලාගෙන යනකොට අර කෙලෙස් දන්වැල කැඩෙන්න පටන් ගන්නවා. එතකොට ඒකට අපි උදව්ව ගන්න තමයි අපි ඔය විදර්ශනා උදව්ව ගන්න තමයි සමාධියෙන් විශාල තල්ලුවක් ගන්න. සමාධියෙන් විශාල තල්ලුවක් ගන්න. දැන් ඒකට ධර්මයේ තියෙනවා ඉද බික්කවේ ඥායින් සමාදිස්මින් සමාධි කුසලෝ හෝති. ඒකේ පැති හතරක් තියෙනවා. න සමාදිස්මින් සති කච්චකාරී. දැන් ධර්මයේ තියෙනවා මහණෙනි මේ යම් වෙලාවක ධානයක් වඩනවා නම් ඒ කියන්නේ හිත භාවනාව තුළ පුහුණු කරනවා නම් සමාධිය යම් පුද්ගලෙක් වඩනවා නම් මහණෙනි ධ්‍යාන වඩන කෙනා සමාධිය පවත්වන්න දක්ෂ වෙන්නේ නැත්නම් එයාටත් දියුණුවක් කරා යන්න බෑ. ඒ කියන්නේ තමා තුළ ධ්‍යානෙ උපදිනකොට ඒ ධ්‍යානසිත පවත්වාගෙන යන්න දක්ෂ වෙන්නේ නැත්නම් සමහරට ඔන්න අද භාවනා කරනවා ආයි මාසිකින් භාවනා කරනවා. එයා ඒකට දක්ෂ නැහැ. ඒ දක්ෂතාවය නැති කෙනෙකුට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න බෑ. එතකොට ඒක සමාධිමය අත්දැකීමක් කියලා කිව්වට ඒ සමාධිමය අත්දැකීම උදව්ව ගන්නේ අර ස්ථාවර ඥානෙ උපදිනකම් විතරයි. මොකද හැම වෙලාවෙම භාවනා කර කර ඉන්න ඕන කියලා එකක් නැහැ.
ඒතර භාවනාවෙන් උදව්ව ගන්න ඇයි මේ බනහල නිවෙන්නේ නැති නිසා. දැන් මේ අනිත්‍යයි දුකයි අනාත්මයි වශයෙන් දකින්න හිතත් අනිත්‍යයි වශයෙන් බලන්න කී කී කිව්වා කියලා එළියට ගියාට පස්සේ මේ ජේතවනාරාම සෑයෙන් එළියට ගියාට පස්සේ ආයෙත් අපි අර පරණ විදියටමයි ගනුදෙනු කරන්නේ. එහෙනම් අපිට මේ ධර්ම ශ්‍රවණයේ තුලින් ලොකු උදව්වක් ලැබිලා නැහැ. ධර්ම ශ්‍රවණයේ තුලින් යම්කිසි මාර්ගගත වීමක් සහ මාර්ගයේ පැහැදිලිව හඳුනා ගැනීමක් කරන්න පුළුවන්. නමුත් මේ මාර්ගගත වීම ඇතුලේ ආරම්මණවල කෙලෙස් සිඳෙන පාටක් නම් පේන්නේ නැහැ. එනම් පේන්නේ නැත්නම් අපිට ඒකට තියෙන උත්තරම ඖෂධය තමයි සමාධිය. හිත වඩන එක. හිත වඩන කම කියන එක මහ පුදුම හැකියාවක් පින්වත්නි. ඒ හිත වඩන්න හිතෙන්නේම ඕගොල්ලන්ට හිත වඩන්න කියලා හිතෙනවා නම් දැන් ගොඩාක් අය ඉන්නවා බණ අහන්න හිතුණට භාවනාවක් ගැන හිතෙන්නේ නැහැ. හිතෙනවා කියලා කියන්නේ මතක තියාගන්න ඕගොල්ලන්ට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඔබට හම්බෙලා තියෙන බොහෝ විට. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්. එතකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇතුලේ තමයි සෝතාපන්න ශ්‍රාවකයා බිහි වෙන්නේ. හිතෙනවා නම් හැමෝටම හිතෙන්නේ නැති එකයි. කාට හරි කෙනෙකුට හිතෙනවා නම් නෑ මේ හිත පොඩක් වඩන්න ඕන කියලා හිතෙනවා නම් අහඹුලෙස හරි එහෙම හිතෙනවා නම් ඒ හිතෙන එක ඇතුලේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඔයගොල්ලන් ත්‍රි හේතුකත්වයක් තියෙනවා. ඒකයි හැමෝටම හිතෙන්නේ නැති එකක් ඔයගොල්ලන් හිතෙන්නේ. එහෙම හිතෙනවා නම් ඔයගොල්ලෝ මොන මට්ටමේ පිරිහිච්ච කෙනෙක් හරි මොන වගේ කෙනෙක් හරි කමක් නෑ. ඔයගොල්ලන්ට ඒක ත්‍රි හේතුකත්වයේ සංඥාවක්. ත්‍රි හේතුක උපතක් තියෙන්න ඕනේ කියනවනේ සත්‍ය අවබෝධය කරා යන්න. ඒ ත්‍රි හේතුකත්වයේ හිවණැල්ල තමයි මේක කරපන් කියලා ඕගලගේ හිත ඇතුලින් එන කැමැත්ත. ඒක ගොඩාක් අයට මේ කාලේ ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කාලේ ගොඩාක් දෙනෙකුට ඇති වෙලා තියෙනවා. නමුත් ඒ ඇති වුණාට පස්සේ බුදුරජාන් වහන්සේ මතක් කරනවා මේ යම් කෙනෙක් සමාධිය පවත්වන්න දක්ෂ නැහැ කියනවා. ඒ කියන්නේ සමාධිය පවත්වගෙන යන්න දක්ෂ නැහැ. ඒතකොට මේ දක්ෂතාවයේ ඕන මැරෙනකන් සමාධිය ඕගොල්ලෝ පවත්වන්න ඕනේ නැහැ. අර ස්ථාවර ඥානයක් දක්වාම තමන්ගේ ප්‍රඥාව අවදි වෙනකන් තමයි සමාධියක් අවශ්‍ය. ඒ ප්‍රඥාවද අපේ ගොඩාක් දුර්වලයි. ඒ නිසා අපිට බණ අහන එකෙන් කොහොමවත් සෑහෙන්න බෑ. සෑහීමකටපත් වෙන්නම බෑ. මොකද මේ බණ අහන විදිහට එහෙනම් මේ වෙනකොට අඩුම ලංකාවේ භාගයක්වත් හොවන්නත් වෙන්න ඕනේ. එහෙම වෙලා නැති එකෙන් අපිට තේරෙනවා මේ කියන කොම කතාන්දර වලින් උදව්ව වෙන තැනක තියෙන කියලා. ඒ තැන තමයි සමාධිය. එහෙනම් ලංකාවේ මේ බණහන හැම බෞද්ධයෙක්ම සමාධියේ පැත්තට දැන් බර වෙන්න ඕන. මොකද අපිට කාලයක් නෑ ආයේ. ඒතර එතනදී මොනවා හරි ප්‍රශ්න આવුවොත් අපිට ඒක විසඳලා දෙන්න පුළුවන්. මෙන්න මෙතනින් පටන් ගන්න මෙතනින් ඉවර කරන්න කියලා. එතකොට මෙතනින් පටන් ගන්න මෙතනින් ඉවර කරන්න කියන කතාව පැහැදිලිව බාගතුනාංශික දේශනාව ඇතුලේ තියෙනවා. පැහැදිලිව තියෙනවා. එතකොට තවත් සමහර අය ඉන්නවා මේ ධර්මයේ තියෙනවා. දැන් සමාධිය තුල එයා දක්ෂයි. සමාධිය තුල යා දක්ෂයි. නමුත් බුද්ධ දේශනාවේ තියෙනවා ඥායින් සමාදිස්මින් කච්චකාරී හෝති. ඒ කියන්නේ සමාධියට දක්ෂයි භාවනා වඩන්න දක්ෂ නැහැ කියනවා. සමහර අය ඉන්නවා සමාධියට දක්ෂයි භාවනා වඩන්න දක්ෂ නැහැ කියනවා. එතන කියන්නේ අර සමාධියෙන් උදව්ව ගන්න පුළුවන් වුණාට සතිපට්ඨානේ වඩන්න එයාට හැකියාවක් නැහැ. එහෙනම් මේ බුද්ධ ශාසනයේ තියෙන ප්‍රධාන දෙයක් තමයි සමාධියට ඇති වෙන දක්ෂතාවෙ නිමේ. සමාධියට ආපු ශ්‍රාවකයා විසින් උපචාර අර්පණාවසෙන් සමාධිය උපදවාගත්ත කෙනා විසින් කළ යුතු දෙයක් තියෙනවා. මොකද්ද? සතිපට්ඨානේ වඩනකම. එතකොට සමහර අය ඉන්නවා සමාධියට එනවා නමුත් සමාධිය පවත්වන්න දක්ෂ නැහැ. තවත් සමහර අය ඉන්නවා සමාධිය පවත්වන්න දක්ෂයි. ඒ කියන්නේ උපචාර අර්පණාවසින් සමාධිය පවත්වන්න දක්ෂයි. පවත්වන්න දක්ෂ වුණාට භාවනා වඩන්න දක්ෂ නැහැ. එතකොට මෙතන භාවනා වඩනවා කියලා කියන්නේ සතර සතිපට්ඨානේ වඩන්න දක්ෂ නැහැ කියන එක. එතකොට සතර සතිපට්ඨානේ වඩන්නේ නැත්නම් බුද්ධ ශාසනය ඇතුලේ ප්‍රතිඵල නැහැමයි. හිත එක්තරා විදිහක සංසුන් කරගෙන කෙලෙස් අඩු කරගෙන ඉන්න පුළුවන්. නමුත් සංසාරයට වැටෙන එකමයි හැමමයි. එහෙමමයි. එතකොට දැන් යම් කෙනෙක් ඉන්නවා නම් සමාධියටත් ඉන්න දක්ෂයි, සමාධිය පවත්වන්නත් දක්ෂයි, සමාධිය තුල භාවනා වඩන්නත් දක්ෂයි. ඒ කියන්නේ මොකද්ද? එයා හිත වඩන්නත් සැලැස්මක් හදාගෙන තියෙනවා, උපචාර අර්පණාවසින් සමාධියට සමවදින්නත් දක්ෂතාවයක් තියෙනවා. ඔය ආනාපාන සතිය වගේ සමාධියකින් සමාධියට සමවදිනකම් තමයි ආනාපාන සතියක් වැදගත් වෙන්නේ. එතනින් පස්සේ අපිට වෙන වැඩක් තියෙනවා සතිපට්ඨානේ වඩන්න. එතකොට අපිට හැකියාවක් තියෙන්න ඕන ඊටාම වැදගත් දෙයක්. ඒ තමයි සමාධිය පවත්වන්නත් දක්ෂ වෙන්න ඕන, සමාධිය
වඩන් සමාධිය පවත්වන්නත් දක්ෂ වෙන්න ඕන, සමාධියට සමාදින්නත් දක්ෂ වෙන්න ඕන, සමාධිය ඇතුලේ හිත වඩන්නත් දක්ෂ වෙන්න ඕන. හිත වඩනවා කියලා කියන්නේ සතිපට්ඨානෙ වඩනවා කියන එක. ඉතින් සතිපට්ඨානෙ වඩනකොට තමයි අර නාම රූප පිළිබඳ පැහැදිලි ඥානයයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වැටහීමයි. ඒක ඒක කොච්චර කාලයක් දිනු කරන්න ඕනද, ඒක දිනු කරන්න ඕන පින්වත්නි නිග්‍රහයාසින් ඒ හිත උපදිනකම්. ඒ කියන්නේ භාවනාවෙන් වාඩි වෙලා ආයෙත් ඇස්සරලා බලනකොටත් එළියේ දරුවා පේන එක ඇතුලේ දරුවා කියන්නේ නාම රූප ටිකක් කියලා වැටහීම નિરાයාසයෙන් උපදිනවා, ස්වභාවයෙන් උපදිනවා, ස්වභාවයෙන් උපදින. එතකොට අර දරුවා කෙරේ තියෙන කරුණාව, ඕලාරික දරුවා කෙරේ යම්මට රාගයක් නෙමෙයි තියෙන්නේ, දරුවා කෙරේ උපදින කරුණාව. ඒ කරුණාව කියන්නේ ඔබව ඒ දරුවාව හොඳින්ම පරිස්සම් කරන මට්ටම. කෙනෙක් කියන්න පුළුවන් මේ එළියේ දරුවා දිහා බලනකොට දරුවා නාම රූප ටිකක් විදිහට වැටෙනකොට දරුවා අතහැරිලෙයි කියන එක නෙමෙයි, ඒ දරුවා කෙරෙහි උපදින්නේ මහා අසීමිත කරුණාව. අද අම්මලාට කරුණාව නැති එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. අම්මලාට දරුවා කෙරෙහි ධාරක රාගයක් තියෙනවා, කරුණාවක් නැහැ. එතකොට මේ සත්‍ය අවබෝධයේ පැත්තට එකතු වෙන්න පින්වත්නි පුදුමාකාර විදියට Tamanගේ අභ්‍යන්තරයේ තුල ඉහළ මානව ගුණධර්ම වැඩෙන්නේ. නැතු මේ ධර්මයට ආවට පස්සේ නිකන් අමානුෂිකත්වයක් වගේ එකක් එම් මතුවේ කියලා හිතන්න එපා. ධර්මයට ආවට පස්සේ උපදින්නේ කරුණාවමයි හිතේ. කරුණාවමයි හිතේ උපදින්නේ. එතකොට මං දකිනවා ලංකාවේ මව්වරුන්ට නැති දෙයක් තමයි කරුණාව. දරුවා කෙරෙහි රාගයේ තියෙනවා. රූප රාග, ශබ්ද රාග වශයෙන් දරුවා කෙරෙහි ගොඩනගාගත්ත රාගයක් තියෙනවා හිත ඇතුලේ. ඒ අම්මට දරුවා කෙරෙහි කරුණාව කියන එක නෑ. රාගයට වඩා අතිශයින් විස්තරම් දෙයක් කරුණාව කියලා කියන්නේ. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අවබෝධයට පත් වෙලා එක මිනිසෙකුට උදව් කරන්න මාස ගාණක් එයාගේ පිළට වැඩම කරලා තියෙනවා. කරුණාව. කරුණා. එහෙනම් මේ අවබෝධය කියන්නේ මේ මානව ගුණධර්ම අභියෝගයට ලක් වෙන තැනක් නෙමෙයි. සමහර අය ගොඩාක් බය වෙන තැනක් තමයි. ඔය විදියට ලෝකේ වටහා ගන්නකොට අපිට ලෝකෙම අතහැරෙයි කියලා. ලෝකේ අතහැරීමෙන් උපදින සැපයක් ගැන මතයා දන්නේ නැති කමට තමයි එහෙම බයකට එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ සත්‍ය අවබෝධයේ පැත්තට එකතු වෙන්න ඕන. ඒ එකතු වෙච්ච ශ්‍රාවකයෙකුට බලාගෙන ඉදි නිවෙන්න පුළුවන්. ඒ බඳු නිවීමක් ගොඩනගා ගැනීම පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔබ හැම දිනාටම උපකාර වේවා කියලා අපි දේශනාව නිමාවටපත් කරනවා.